ඒ මලාසාහ ධන්තකපුරුන්ගේ පනස් අටවන දර පරම් පරාව ම මුර පුරාල සැලගන්නන සැනවිරත්ත කීරවැල මහතා ශේෂප කායක් සිදදු කමින් කන්ද උඩ රට උතුම් ධන්තතාතුන් වහන්සේ වැඩ සිටින දලදා මාලිගාව සිදුවන වංචා දූතන පිළිබඳව ශේසෂ පකායක් සිතු කරන ලැබවාන්. හුණුපත ඔසේ ජීව පැවතිම ප්‍රකාශය තුළින් මෙම වංචා දූසන පිළිබඳව විමර්ශණය කරන ලෙස ඉල්ලා සිටියා. එසේම දළදා වහන්සේගේ ඉතිහාසේම සිංහල රාජාවවලය පිළිබඳ වැදගත් ආවර්ධනයක් ද සිදු කලා අතර දිවරනිෙල මේ යනුවෙන් තනතුරක් නැති බවද ප්‍රකාශ කළ. තෙරවන්සරණයි මේ වෙලාවේදී සජීීව මහුණුපත උස්සේ සුහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවසේම ශ්‍ර ලාංකික බෞද්ධ ජනතාව වෙත බොහෝම වැදගත් බොෝම යිතිහාසික සහ වගකීම ඇතිව මේ ප්‍රකාශය කරන්නේ මේ දිනවල ඔබ හෑම කෙනෙක්ම දන්නවා කන්ද උඩ රට උතුන් දන්තධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාවේ දියවඩන නිලමේවරයා සහ එහි පරිපාලන මයකමවේදය තුළින් විශාල හානියක් ස්වාහසක් බෞද්ධ ජනතාවටසේම ධන්තධාතුන් වහන්සේ මූලිකව මේ වෙනුවෙන් හානිකර තත්ත්වය පිළිබඳව ඒ හානිකර තත්වයට එරෙහිව හඬනාගන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යන ප්‍රවෘත්තියක් ඉතිං පිළිබඳව ධන්තධාතුන් වහන්සේගේ පාරම්පරික උරුමකරු හැටියට ධන්තකුමරු හේම මාලා දෙපලගේ පනස් අටවෙනි දරු පරම්පරව වීමනුපුුරා හැටියට මගෙන් ට සහ රටෙන් පරිබාහිර වෙනත් රාජ්‍යවල ඉන්න බෞද්ධ ජනතාව මගෙන් මේ ගැන මතා දහස් විමසනෝ. ති ඒ දේවල්වලදී මම දින හතක් සතියක කාලයක් මේ වෙනුවෙන් වෙන් වෙලා හිටිය මේකට තීරණයක් දෙන්න බැරුව. නමු මම මල්ලතු අස්ගිරිිය බේ විහාර පාර්ශයේ මල්වතු අනුනායක හාමුරුව. ලේඛ කාධිකාරි හාමුදුරුව එකන්නේ සෝමාවතය දකුණු දන්තදාාතුන් වහන්සේ වැඩ සිටින විහාරය විහාරාධිපති හාමුදුරුව පහමුණේ සුමංගල අනුනායහිමි පාණන් වහන්සේට මේ ගැන සෑ දැනුවත් කර ම කිෙව්වා අප අනුනායක හාමුදුරුවනි දළදා හා මාලිගාවේ මෙන්න මේවාගේකට යුත්තක් සිද්ධවෙලා තියෙනවා ලදා මාලිගාවේ ඉඩම් විකුණලා තියෙනවා. දළදා මාලිගාවේ වෙනත් බඩු භාන්්ඩ මංකොල්ල කෑමක් සිද්ධ වෙලා තියෙන බවට සහ පෙරහැර මංගල්ලේ අවසාන රන්දෝලි පෙරහැර මංගල්ලයේේදි සිදුවන අලිකුලප්වෙන් අනතුරුව මීට වසරට පැවති පෙරහැරක් අවසානයේදී අර අලිකුලප්වෙන් පසුව එයට ඒ අබද්ධ කරලා සම්පූර්ණ පෙරහැරක් විදිට ලෝක බෞද්ධ ජනතාවට සහ පෙරහැර නාරභණ ජනතාවට දැක ගැනීමටයුතු සලස්සල මෙමෝ වංචාකාරි දවල් මේ දවල් අනවරණය කරනවා යම් පුද්ගලයෙක් සහ පිරිසක් මේ ගැන මුහදව වහන් ටස්සේ අනු අය හමුදුරු මටකව කිරල් මත්තෝ මේ දේවල් දියවඩන නිලමවරේ අතාව ටික දවසකින් නිලවරණයක් පත්තල එතුමා යන්ඩ යන ොහොතේ මඩ ගැසීන්. එල්ල න්හසකක් මංව එහේ අපප හාමුදුරුවනේ හෙමං ඔබොහන්සේලා මේ වගේ මට ගවා එන කිරවල්ල මහත්තේ ඒ විකාසේ වන සංසරනය වන විඩියෝක මටත් එවන්නඩ කො බලන්ද ම උන්වහන්සේටත් තියව්වා ටසම න්හසේකෙන් අවසානවත්සාාවවිද කිවවා අපේ අනුනාක හාමුදුරුවනේ මේ දළදා හාමුදුරුවත් මේ යපානය කෝබේ කියන විහාරස්ථනයට ිකර කියලා දස් ොල් හිදියවඩ නිලම රැසින් පුවත් පතකම වගේ ප්‍රකාශයක් තියෙනවා කියලා ඒ පුද්ගලයා මේ දෙයනාාවරණයනු මේ වෙනුවෙන් දළදා වහන්සේක්දාා සටසේ පනස්තුනේ පස්ස වනිම විස්ුවේ නිද මල්ලතු ඔබේ විහාර විහාර පාර්ශය විහාරජිපතිහින් පානන් වහන්සේලා දෙනම වේච පරකුඹුරේ රාතන ජෝති ස්වාමින්න් වොහන්සේටත් ඒවාගේම අස්ගිරි පාර්ශය හනායක ස්වාමන් වහන්සටත් බාරර විහාර දේවාලගම් පනතෙන්. ඒ පනතේද බාරකිරීමෙන් පසේ ඔබහන්සේලාට යම් වගකීමක්තිේවා ධන්තධාතුන් වහන්සේ වෙනුවෙන් යම් මත විරුද්ධ මතා දහසක් ලෝක ජනතාවට දෙදී ඔබහන්සලා වගේ යුතු ස්වාමන් වහන්සේලා දෙපලක්කිදට මේ ගැන වගකීමෙන් කටයුතු කරන්න. කිරවැල්ලි පරම්පරාවට උරුමේ නසලා උරුමේ අහිමිකරත් කිරවල්ලි පරම්පරාවේ මුතුන් මෙත්තෝ. මේ ධන්තදාාතුූන් වහන්සේ වත්. න්ත ාතුන් වහන්ස වනුවෙන් ග්‍රාජධාන දහයක් පුරාවට බුද්ධදාහනමල්ලුවේ දන් අවරදු දාසුන් ස ඇතලෙසිය රැගත්තත් මේ කිසිම දෙයක් බුදුන්ට පූජා කරපු දේ විපුණගෙන කන තැනට පත්තු නේ නෑ. නමුත් එවැන් පරපුරක් නසල චන්දකමයක් ඇතිකරල සුද්ධ විසින් ඇතිකරපු මේ තනතුර අප හාමුදුරුවේ දිය වඩන නිලම මේ කියලා තනරකු දළදා මාලිගව නෑ අප හාමුරුව ඒ එකත් මංකොල්ලයක් කිය මකි. ෙක මක්ද මත්‍යව කියල් මංකවා අප හාමුදුුවනේ දියවඩන නිලමේ නමින් තනුතුරක් දළදා මාලිගාවේ විහාරදේවාලගම් පනතයෙක් ද සටසිය තිස්තුනේ හතරවැනි මාසේ හත්වවෙ නිදා. එංගලන්ත අධිරාජ්‍ය විසින් කෙටුම් පතක් සකස්කළ ඇ හැඩින් එක තියෙන්නේ දිවනිල්ලමේ නෑ නෑ මහත්තයෝ ඒ මෙහෙමයි පුරාතනය හිටපු දියනිලමේවරු මේ රට ව්‍යසනයකට පත්වනාට පස්සේ ඒ අනාධමතේ. මුතුන්මිත්තන්ගෙන් පැවතනේ දිය නිලමවරුන්ට වැහිවස්සවන්ඩ පුළුවන් ශක්තියක් තියෙනවා. දෙවරුත් ඒ දිය නිලමේවරුන්ට අනුගත වෙනවාලු. ඉතිං මහා ප්‍රාතිහාරි පාමින් වියලි පොලො තෙම්ඩ පුළුවන් ආශුරාදය ගේන්ඩ පුළුවන් අතීත දිය නිලමවරු ඉඳලතියෙනවා. ඉතිං ඕක දිය වඩන නිලමේ නෙමෙ. ඕක දියනිලමේ මහත්ත. මංකෝ අපේ හාමුදුරුවනේ එහෙමනංඒ වැහිවස්සෝපු දිය නිළමවරු ධන්තකමරු හෙමමාලා දෙපළ ගේ දවාදරු. කද දිය වඩන නිලමෙවරු දහ නමද දෙනෙක් තමයි මේ චන්දයෙන් පත් වෙෙලාති. එතකොට අපේ අනුනායක හාමුදුරුවණේ මේ දිය වඩන නිළමවරු කොයි දිය වඩන නිළමවර අරද පුළන්ගුුණේ වැහහිවස්ව වන්න. ඒකන නැත්ත මහත්්‍යවකිව මමකිව අපේ හාමුදුරුවනේ දිය නිලමෙත් නෙමෙයි මේ තනතුර. මේ තනතුර දිව නිලමේ ඩටා රක්කාධිකාරි, ඩටාප භූපති ඩට අරක්ක මහරාල දාට අරක්ක දිවන රාල දාටාරක්ක දිවනිල මේ කීරවැල්ලි පරම්පරාවේ හිරිපිටියේ දිවන රාල විමල ධර්මසූරයත් රජතුමත් කුසුමා සනදේවියත් ජාතික වීරේක් කරලා දිවනිල මේ තනතුර අද උඩරට නිලමවරු අන්දින මුල් ඇදුමෙන් තමයි එදා පලවෙනි මුල් ඇඳුම ඇගලන්නෙත් මේ දියව දිවනිල්ලම ෝරයා ජතික වීරෙක් කරපු කියීරවල්ලේ හිරිපිටියේ දිවෙන රාල දිවනිලමේ කරපු නිසා. මේ පත්වෙන් ලිපිය ඇයි දිවනිලළම කියලා තියෙන්නේෙ එමනත් දදිිය නිලමේ තනතුරන දිවනිලම මේ කියෙයි එංගලන් අධිරජ්‍යවාද යටත්තුජිත සමයේ මේ රට අධරජ්‍යවාදයක් බවට පත්කරපු ප්‍රධානය අසං කරලා තියෙන්නේ හෙඩින් එක දිවනිලමින්. යතුරු බාරදීම දිවනිලමින්. මේ තුල කටයුතු සිද්ධ වෙද්දි මේ දිවනිලමේ. දිය වඩනිල්ල මේ නම යටින් අත් සං කරල මංකොල්ල කන්න තැනට කටයුතු සකාරණා ගැන සොයාබැලීමක් අපි කරන්න ඕනි. ඉතින් අපේ අනුනායක හාමුදුරණේ යම් වරදක් වසර එකසිය හැටහතක් පුරාවට සැඟවමින් යටපත්වෙමින් මතුවෙමින් නැවත යටපත්වවෙමින් සැඟවමින් නැවත යටපත් කරමින් කටයුතු වෙනවා. අප අනුනායක හාමුදුරණේ ඔබහන්සේ කටයුතු කරන්නේ දුණ දන්තදාාතුූන් වහන්ේ වැඩසසිටන සෝමාවති ම රාජමහා විහාරේ විහාරාජිපතිමියන් හැටිය. ල්ලතු පාසුය අනුනායක හිමියන් වහසේ හැටියට ලේඛකා දිකාරී හිමියන් හැටියට. අපේ හාමුදුරුවෙනේ මේ වෙනකොට ඇයි ධන්තධාතුන් වහන්සේගේ ප්‍රාතිහාරයක් මේ ඕකයට රට නැත්තේ. කීරවැල්ලේ පරම්පරාවේ කොබ්බයකඩුවේ මානායක හාමුදදුරුවු. කීර් ශ්‍රී රාජ සිංහ රජ දවසේ සන්නසක් ලියලතියෙන. ඒ සන්නසේ ලියලතියනව පැහැදිලියුම බුදුන් වහන්සේගේ වාම ධන්තධාතුූන් වහන්සේගේ උරුමක් කාරයා. මහා සම්මත උරුමකරු එක්විය යුතුයි. එතකොට මේ සන්නස් පොල්ස් කොපොත් පැහැදිලිුව තියෙනවා. එතකට එක්දහස් අටසිය දා හතර දක්වා ක්‍රම්මුපු කැල්ල විපස්සෙ හාමුරුව. ධන්ත ාතුන්හන්සේ නේකවිද දුක් විඳමින් ආරක්ෂ කරපු කිරවැල්ලි රම්පරය මව්පස රුමෙහිමි අනුනාය එක හාමුදරුව. න්හසේ මයි න්දදාාතුන් වහන්සේ ශ්‍රීවික්‍රම රාජසිංහ රජදාවසෙන් පස්සේ අඉංග්‍රීසි අධරජවාදීන්ගේ යටත් විජතයේ බවට පත්වනාට පස්සේ දළදා මාලිගවට ධන්තධාතුන් වහසේ ආරක්ෂාරන ක්‍රමවේදේ මූලික පෙරගමන් කරුල් එතෙක් පළවෙනි විමලධර්ම සූරිය රජුගෙන් පසු සනරත් රජ ඔහුගේපුත් දෙවනි රාජසිංහ දෙවනි රාජසිංහගේ පුත් වැ වන විමල ධර්මසූරය වනව මල ධර්මස රජගේපුත් ශ්‍රී වීර පාක නරැන්ද සි වීර පාකම නරැදරසි එක්දාහස්ය තිස්නමේ සිංහල රජ්‍යවරම හිමන් පස්සේ කිරවැල්ලේ මහ මහවාසල සැහවලවල වේ. උනම්බේ බන්්ඩාට රාජ්‍යරුම කල සිංහසනා රෝඩ කරපු වේකුමාරයාව සිංහසනයෙන් පසුබස්ස වෙලා වැිවිට අසරන ර සරණකර සංගා හමුදුරන්ගේ පිරවවෙෙන් අධ්‍යාපනය ලබමින් හිට කන්න සාහමකුමාර ඒකන් මතිලාදගේ සහෝදරය අමත්දින. ඔවුව රාජ්‍යාබිසයකට ගෙනාව ඊට පස්සේ විජේරාජසිහ රාධිරාජසිහ කීති ශ්‍රී රාජසිංහ ශ්‍රීවික්‍රම රාජසිංහ රජුදක්වා. එක්කම රජෙකුටත් මේ රජවුරු අට දෙනාම ධන්තධාතුවන් වහන්සේ හිසමස්තකේ තබා ආශුරවාද ලබා නොගත් රජවුරු. මෙවා මහා සාප පාප හානි ධන්ත ධාතුන් වහන්සේ හිසමස්තකය තබා දවරලා මේ රට පාරගත්ත කමවේදයක් අපිට තිබුණ මේක අහිමේ වුණ. අපි රාජ පරම්පරාව කිරවැල්ලේ පරම්පරාව ඔටුනු පලන් රජවරු ඒ කුමරිකාවෝ බිහිකරා. නමුත් කීරවැල්ලේ පියපස උරුමෙන් රජවරු රජවනේ නෑ ඒක මම පිළිගන්න දෙයක් නමුත් මහාසම්මත උරුමේ තිබ්බ. කියරවැල්ලේ පරම්පරාව දළධාවේ රජුන්. ඒකයි කිත්සිරි මේ ගවරණාවේ රජතුමා රජුහා සමාන තනතුරු දෙමින් දළදාවේ රජු කරලා ඔවු උපදෙස් ගන්න තැනට පත්කරේ. රජතුමා ධන්තදාතු වන්සගේ භාරකරුව පමණයි අපේ හාමුදුරුවනේ. උරුමකරුවන් අයිතිකරුවන්, ආරක්ෂය භාරඋරුමේ ඇති උත්තරාධිකාරිය උරුමකරුවන් වන්නේ කිරවැල්ලේ රජ පරම් පරාව එමනැත්තම් බුදුරජන් වන්සගේ පියපස සුද්දෝධන රජතුමාගේ පියපස උරුමේ හිම ඥාතින්ටයිමේ උරුමේ ලැබුණ පැහැදිලිවොම තියෙනවා ලිය වෙලත් තියෙනවා අරක්ෂ වෙලත් තියෙනවා ඔප්පු කරන්නටත් සාක්සිිත් තියෙනවා නමුත් මේ දේ මංකොල්ල කාලා තියෙනවා. අපිට ආශිරුවා දෙයක් නෑ ඒ නිසා අනුනායක හාමුදුරුවනේ ලේඛකාදිහ කාරි හාමුදුරුවෝවිදයටට සියම් මහා නිකායේ අනුනායක හිමියන්නි දියට මේ දේවල් ඔබහන්සේලා දැන්වත් නිවැරදි කරන්න. ධන්තධාතුන් වහන්සේ ජපානයේ කෝබේ විහාරයට විකුණහ කියන තැනට මහා සංගරත්නය මේ ඔොහොත එෙත් න හලයි. පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මන්තුවරුවක් හදනකොට ඒ මහාකාරුණිකයන් වහන්සේගේ අර්හත් දජයේ දරන මහා සංගරත්නය හඬ නගන්නට තරන් එඩිතර වෙන්නට තරම් බොහන්සේලා ඒතැන නිහතමානී නම්. පරාකවම් බාහු රජුට දසරාජ ධර්මය මේ රට පාලනය කරන්න දළදාව ලබා ගැනීමට ඔහුට දෙවැනිවරට මහා සංගරත්නේදා ඉඩ දුන්නේෙ නෑ. සුගලා දේවයක්ත් එක්ක කරන දෙවනි සටන දිනුවට පස්ේ තමයි පරාකව බහු ජුට ධන්තදාාතුන් වහන්සේ ලැබෙන. අන්න දන්තදාතුන් වහන්සේ ලැබුණ දෙවෙනි ස්තැනේදි තමයි ඔහුට ස්වර්ණාභිෂයකය කරාට පස්සේ තමයි මහා සංගරත්නය පිළිගන්න ආ ඔබ දැන් රජෙක්. එදා මහා සංගරත්නය පරාකවම් බාහු රජුට ඔටුනු පලන් මහා රජෙක් කරලා ස්වර්ණාභිසේකය කරේ ධන්තදා තුන්වහන්ස උරුමුණනාට පස්සේ. නමුත් ඒ මහාරජු සැදුව වූ පරාක්‍රම සමුද්‍රය ඇවිදින මන්තීරුව හදනට ඒරෙහිව බහන්සලා පිළ ගහෙනවා නම් මේ රට බත බුලතින් ස්වම්පෝසිත රාජ්‍ය කර දසරාජ ධර්මයෙන් සහලින් ස්වම්පෝසිත රාජ්‍යධානයක් බවට පත් කලළ ඒ පරාකම් බාහු රජුගේම හල් අපනානය වෙනුවෙන් අද වර්තමානවීමෝල් හිමි අයිතිකාරත්වය සමඟ අත්තැල් බැඳ ගැනීම ගැන ම වචන කියන්න එක බහොම හොඳයි දේශයත්වය වෙනුවෙන් සිංහලකම වෙනුවෙන් සිංහල ව්‍යාපාරිකයෙන් වෙනුවෙන් මහ සංගරත්නය අත හිතදීම කළ යුතු අවස්ථාවක් එකට ම මේ රේවන්නේ. නමුත් එෑවිනි සහලයෙන් සස්ොයම්පෝෂිත දේශයක් නිර්මාණය කර රජුට ඒ අවසල් මංගල් ේදායාද කර ධන්තධාතු වන් වහන්ේ. ඒ ක්‍රමවේදය තුළ ගොඩ නැගුණා වූ රාජධානී දහයක් පුරා දෙවන පරාකම්බව තුන් පරාකම් බව හතරන පරකම් බව පස්වනි පරාකම් බව හයිවැනි පාකම්බ හත්තනි ධර්මපාකම්බව අටවවි වීර පරාකම් බව නමවැනි ධර්ම පරාකම් බහු කැන්නේෙ හේම මාලා කුමරියගේ කීරවල්ලේ පරම්පරාවේ කුමාරිකාවන්ගේ කුසින් ජනිත වුණ වූ කුමාරවරදමයිම. දෙවනි පරාකොම් බහ කීරවල්ලේ ත්‍රීීමමල් බණඩාරහ කීරවල්ලේ සෝමමාලා කුමරියගේ පුත්‍රප්නය. ඔහුට තමයි දම්බදනයේ දළදා ප්‍රාතිහාරයක් පාමට සුද්දුවෙන් ඒ කහිරවැල්ලේ කළුගමුවේ දිවනරාල දළදා හාමුදුර වැඩමිමීමෙන් පස්සේ. අදදටත් ඔබ වහන්සේලා හෝ මේ රටේ බහතර ඉතිහාසජ්ඥයෙන් කියන්නා උපුරාවිද්‍යා්‍යයෙන් ගවේශකෙන්. රාජ්‍යත්්‍යය සංකේතයවූ පාතරාධාතුන් වහන්සේ ධන්තදාාතුන් වහන්සේ චූලවන්ස සමය සටන් කාාජධනී නමයක් පුරාාවට ආරක්ක කකමවේ දේ තුළ. අවා ඕ පාත්‍රාධාතුන් වහසේ මේ මොහොතේ නි්චිත තැනක්තන න කිම ඉතිහාද්ය. හ සංගරත්ය විදට ඒක් දන දන්නන්නේ නෑ. පාත්‍රරාතුන් වහන්සේ අද කියනවා හන්ද උඩ රට නනාත ේවාල බූම ඉදිරියේ ති වෙන්න නිදගත තිබෙන යි ම.හන්ද උඩරට පෙර තමයි කෝට්ේ රජධානය. ඊට පෙරරාජධානය සීතාවක, ඊට පෙර රයිගම පෙර ගම්පොල ට පෙරකරුණෑගල. කුරුණෑගලට පෙර යාපහුව, යාපහුවට පෙර දම්බදනය දම්බදනියටත් පාතරධාතුන් වහන්සේ වැඩමවේ නැත්. ොමද රජධාන හතක් පිම්මත් පැනල කන්ද උඩරට නාත දේවාල භූීමට පාත්්‍රධාතුන් වහන්සයයාාව. පොළොන්නරුවේ කාලිංග මා ග ක්‍රමණය වෙලාවේදී පාත්‍රරධාතුන් වහන්සේ තුවාමදන්තදාාතුන් වහන්සේ ආරක්සාකරේ කීරවැල්ලි පම්පරාවමේ මගේ ේ ඥාතිමුතුන් නිිත. පාතරාධාතුන් වහන්සේ තවමත් ජියෝමානයි තවමත් නිදන් ගතයි. සියලු සාක්සි ඇතුවයි කතා කරන්නේ. මෙවා අපි කතා කළයුතු දේවල් අවුරුදු තුනක් පුරාවට හඩ හිටියා දෙදස් දා හතේ ඉන්දන්න. අපි මැරුව එක්දසට සිය දාහතරේ ශ්‍රීවක්‍රම රාජසිංහ සහ ඉංග්‍රීසිීන් අත්තඩං ගෝට ගැනීමත් එක් කිරවෙල්ලෙ පරම්පරාවේ වාර්යපල සුංගල හිමියන් දළදා වහන්සේගේ තේවා ඔබාව හිටපු හිමියන්. මගුල් මඩු එක්දසටසේ පහලය මාර්තු දෙවනිදා ඉංග්‍රීසි කොඩිය බිමදාලා සිහ කොඩිය සෝපු වෙලාවේද. ඊට එරෙහිුණන ෝන් ොයි. ඒවෙලාවේදීවාර්ියපල සුංගල මියන් ගාතනය කරන්නට ඩොයිලිට උසාාල වෝමනාවක් තිබුණා. ඒවගේම එක්නැලි ගොඩ මොල්ලි ගොඩ කපුුවත්තේ මේ පරගති රදලයන්ටත් වුවමනාව තිබුණඋන්හස ගාතනය කරන්න කෙසේ හෝ උන්වහන්සේ එක්දා සටසේ දා හතේදී දළ දාහන් සසිංගලන්තයට රගෙන යනවා කියන ආරංචේද කීරවැල්ලේ පරම්පරාව උරුමය උත්තරද කාරරි රුමිය යිතිය සතුරවාක්‍රමණයක් ආලැඟ වනගතවීම. පරපු එේදාත වරුමය රාජකීය ක්‍රමවේදය පසුබැසීම සැඟවීම වෙස්වලා ගැනීම සංවිධානයවීම නැවත පහරදීම අත්පත් කර ගැනීම රාජකීය ක්‍රමවේදය මහාසම්මත ඒ ක්‍රමය උතුගේ සන්ට හත්තන ෝන බාහ රජදස දන්තාතු වන්ස වැඩසිටන කෝට්ටේ දදාමාලිකව ගනිබත් කරන්න මනවා තිුණන. ඒවෙලා විද විල්ල කියනවා වාර්ය පොල සුමංගල හාමෝදුරෝගෙන් ලේම කියරවල්ලේ පරම්පරාව ලේම හිම කියරවල්ල අනුද සිමාා ධකර ද්‍යන්සලගේ පුංචි බන්ඩාසන රත් කියරවල්ල හිරිපිටේ විනරාල දවාහසගේ ආරක්ෂක හින දයවතාවක් ඇවිල් කියේනවා කියරවල්ල හිරිපිටියේ දිවිනරාල. ොට් කලාලේ කිසිල්ලේ දත්ත මැද ගන්ඩරාලෙ කොට්ේ රැකල කිසි පා ප්‍රෝජනයක් නෑ දත මැද රට අරෑම් පලයන් රාලි. ඒ මේ ජියවමාන නරධාතුට බුදුරජණන් වන්සගේ පියපස ඥාතන්ට මහ සම්මත උරමක්කායින්ට දෙවුර ැල්ල කිවේ දළදාවාරග නරක්ක පන් කියලා. අද ඊනියා මතධරි මුදල්ට කෑදරේ අනාවැකි පලකරන ජෝතීරේදෝ කියනවා දළදා හාමුදුරුව අනාගතයේ දෙවර විමානගතරනවරු. එහන ද කියරවල්ල හිරිිටේ දිවනරයාලට කෝට්ටේ දළදා මාලිව ගනිබත් කරපු පෘතුගගේීසිංගේ ආක්‍රමනයේද. ඒ දෙවියට තිබුණ දළද වහන්ේ අරගෙන වි මාමගතව. නෑ ඒ දෙවිය නරයට කිව්වේ. වාම දල වහන්ේ බුද්ධදාානමල්ලුව පටන් දෙවෝරැකපු ඉතිහාසයක් මන ආලත්නෑ දැකලත්න දෙවන් සතු ුනෙත්නෑ. ඒක තිබුණ කීරවැල්ලි පරම්පායි මහසම්මත ර. ඉතිහාසේ ගැන අන්ස මාත්‍රයක් හතර කුණක් දන්නැති. න්ද බද්ික දහස් දක්කන්්ඩිපා. ඔයා අනාාවකි මත මේරට පාලනය කරන ක්‍රමවේදයක් ඇති වුුණොත් ඒ බොහෝම අභාග්‍ය සම්පන්නයි. සත්යට ඉස්මතුෙන් සිරස්තිීන ධර්ම මතුම පසු පස දුවන්ඩිපා. සූරයා පායිලා තියෙනවා සූරයා පායිලා තියෙන මුහොතේ එයින් ්‍රෝජන ගන්න. මේ ක්‍රමවේදය තුළ අනුනායක හිමියන් වහන්සේ මේ ගැන සොයා බලන්නම් කියපොරොන්දුන ඒවගේම පෙරේදාදිනට එපිට දිනේදී බෞද්ධ කටයුතු කොම සාරිස්වරයට අපි බාරදුන්න ඉදිරියේ පැවැත්වෙන දියවඩන නිලමේ නිලවරණය නොපොවත් වන්නට තහනම් කරන්න කියලා මොකද හේතු සාධක තියෙනවා. දියවඩන නිලමවර දහනම දෙනකු පත්වෙලා තියෙන්නේ නියම ක්‍රමවේ දේට පරිබාහිරවයි. දිය වඩන නිලමේ නමින් කිසිම දළදාමාලිාවේ තනතුරු නාම කරයක් සඳහන් වෙලානෑ. මේ දේවල් වගකීමෙන් කියනවා ඒවාගේ ඔප්පු කරන්න සාක්සිි තියෙනවා ඒ නිසා දියවඩන නිලමේ නිලවරණය තවදුරටත් නො පැත්තය යුතුයි එය බුදුරජාණන් වහන්සේගේ පිය පසඥාතින් වූ මහාසම්මත උරුමකරුවන් වු නමුත් මෙරට රාජකියෝ ඔටුනු පලන් මහරජුන් නොවූ දළදාවේ රජුන් පමණක් වූ කිරවෙල්ලේ පරම්පරාව තවමත් ජියමානයි. මේරට දස රාජධර්මයට ලාද පාරවිතා ගුණ ධර්මතාවය විශ්වක්ති ආශුරවාදයෙන් මහදේවමන් යාශුරවාදයෙන් ඔබා දහම ශුරාදෙන් දදා හාමුදුර පාති හර පම මේ ලෝකේ සොපත් කිරීමට සියලු ගුණමකුවන්ට යහපත් සිතිවිලි පහල වේවා කියලා පාර්ථනාගන්න.ඉසන් ගෝටා බේරාජ පක්සර මේේ මහොතේ සල් කියනවා අතිකරු ජනාධිපතිතුමනි ඔබතුමා විශාල ජනබලයකින් ජනවරමක්රගෙන මේරටේ නායකත්වයට පත් වනා ඔබතුමාගේටින් ඔබතුමාගේ මහ සෑමල්ුවේ තු ෞද්ධක්විට නතාවට ලෝකයට රට ස්ල ප්‍රෞෘද්තියක් දුන්නමේ තුළින්. ඒවාගේම ඔබතුමාගේ රාජ ප්‍රාප්තියෙන් පළවෙනි දළදා පෙරහර අවසන් ව මෙ නිලමේවරු ඇතුළ මුලාදෑනින් ඇැමතිීම මංගල කතාාවේද. ඔබතුමා දළදා මාලිා පරිස්ශ්‍රේදී මගල් ම පරිස්ශේදී. ඔබතුමාම ප්‍රකාශයක් කනවා ඔබතුමා ෑකනම්මට ඔප්පු කරන්න සාක්ෂිතියන එක තවත් අන්තර් ජාලතිනවා. ඔබතුමාගේ රාජප්‍රාප්තියෙන් පසු කළ දළදා මාලිගා පෙරහර. දොලිෙර රවසන්වීමෙන් රජ මුලා දෑන නැමතු මංගල කතායිද පුතුමාගේ කියෙනවා දලදා මාලිගාවේ පෞරානිික උරුමකරුවන්ට එහිම රුමයන් ලබාදීම මගේ වගකිමක්ෙම යුතුකමක්. දළදා වහන්සේගේ පුරාතන පු සිරිත්තිරි සාරධර්ම ආචාර්වදී යම් ක්‍රමවේදකින් පිරිහිබෙනවා නම් එවා නැවත ඇතිකරලීමට අනුබලදීම උපදෙස්තීම මාගේ වගකීම. එනිසා ජනනාධිපති තුමනි ඔබතුමා හිතන්න්නෙපා බෞද්ධ දර්සනය ආවට ගාට කටවාචාලකමට කියව්වට ඒ යටපත්වෙන දෙයක් කියලා. හොරකමණන් කරා එක ගිෙනුම් ගත කරා තැන්පත්ර ඉවරයිකම් නමුත් දිත්්ත දම්ම වේදනීය කියන බුද්ධ දර්ශනය තුළ මේ දේවල්ලෝලට විඳවඩගෙනවා. ගලේ පැහැරු බලට උන දේ තමයි දැන් සිද්වෙ ලද. මේ දේවල්ොලට හදවතට එකඟව ගෝටාබේ රාජපක්ස වන මේ රටේ ජනාධිපති ඔබ තුමටයි මම කියන්නේ. මේ ටේ බෞද්ධ රටක් අනිකු සියලු ආ්‍යයාගම් සහ සුළු ජාතිීන් ඒ දර්සනය තුළ ජීවත්නාව සිංහල ජාති බුදු දහම තුළ පසු ආගම් කරණය තුළ පසුජාතීන් ්‍යාගමනයන් තුළ ආක්කමණික මතාදහ සිස්මසුවිිමක් තුළ ගොඩනගාගතාව ස්ථාවරත්වයක් තුළ අද විශාල ජනවර්ග පමානයක් මේ රට තුළ ජීවත් වෙනවා නමුත් මහාජාතිය සිංහල එකම මූලික ආගම බුද්ධ දර්ශනය තුළ ජීවත්තුන ව මේ සම්බුදධ ශාසනය මේ සම්බුද්ධ ශාසනය තුළ වග කියලා වූ ක්‍රමවේදය තුළ මේ රට භාරගත යුතුයි මේ රටේ නායකයා අතීත සම්මත පිළි ගනීම මහා සම්මත පිළිගැනීම නම් මතු වනගත බෝධිත්තේ ඒකන්න බුදු බව පත උත්තමෙක් තමයි මේ ටේ නායකත්වයට පත්න ඕට පින් තිබුණ ඕොතිබුුණා. අංගුලි මාල සිටුවරයේක්ග පුතෙක් නොවයි. ඔවු සිල් පැහැදැරූ ගුරුවරයාගේ මග අනුගමනය කරා ගුරුවරයාගේ වැරදි පූර්වාද දර්ශ තුළ වැරදි මඟගියාවූ පුද්ගලෙක් ඔහු හංවඩු ගහනවා මහාදාමෙික මින මරුවේ නමුත් ඒ මිනිී මරුවත් ගෞතම් බුද් සාාසනයේ ස මෛත්‍ර බුද් සාසනය බල පැවත්වෙන අංගුලිමාල මහාරි බලපැ ඒ පිරිත්තට උරුමකං කියන මහා ශ්‍රේෂ්ට රහතන් වහන්සේ නවා මට්ට කුන්්ඩලිටත් එහෙමයි. එහනම් කර්මයට වඩා විපාකය බලවත් බව නද තුම තුමටම මහොතත් ාදන්නේ ම යම අවබෝධයක් ඇතිවයි කතා කරන්න. මම යම් අවබෝධයක් ඇතිව කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උප සිද්ධාර්ථ උපතට වසර හත්සියකට පෙර මාගේ මුතුන් මිත්තන්ගේ ආගමන්මගේ ආරම්භේ ම සතුූතියෙනවා. ඒ මුතුන් මිත්තන් දැහැමි මගේ යාෑමට මගකයාදීම විශ්වාසය විශ්වාසා පරමාලාබා ඒම් විශ්වාස තරම් තවමත් යක් නෑ. විශ්වාසේ ඇතුව කටයුතු කරන්න. දසරාජ ධර්මයට අනුව කටයුතු කරන්න. පංචසීල ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන්න. වරදින්නේ. ඔබතුමාට අවස්ථා නමයකදී මුණ ගැසි සාකච්ඡා කරන්න. අවබෝධ කරලා දෙන්න උත් සහගන්නවා. මම දන්නේ මට කරන්න දේකපුත්නෑ. ඔබතුමාට කර්මය බලවද එමනැතාම් විපාකයේ බලවදද. ජාතියේම කරුමයද කියන එක මට කරන්න දෙන්නේ මම දන්නේ පිනට පිහිට වැඩ උත්සාහ ගත්තත් ඒ පිනට පයින් ගහන වනම් ඒ කාර්මය මූලික වූ විපාකයකට යන මග සලසා ගැනීම ගොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමනේ බෞද්ධ ජනතාව ඔබ කෙරෙහි තැබවේ අමිලෝ වූ විශ්වාසය ඇතිකරු අගමැති මන්ද රාජපක්ස අගමැතිතුමනේ ඔබතුමා කෙරෙහි තැබවේද එවැනිියූම ගහා විශ්වාසයක් ඔබට කුඩා දරුවාගේ පටන් ඔබලා දෙපලටත් වඩා වයෝවුද්ද අසරන මෑනිවරුණු පියවරුන් දනගසා ඔබලාගේ පාසිම ගෙන වන්දනා කරන තරට සංවේදියූ ජනතාවක් මගේස් දෙකින් දැන ගැති වෙනවා ඒ විශ්වාසය කඩ කරන්නලිපා අවසන් වරට කියවා මේ රට දසරාජ ධර්මයෙන් පාලනය කරපු රාජ රාජ මහාමාත්‍ය දීනොත්. මිහිදුු මහරහතන් වහන්සේගේ ආරම්භ ගුරු ෝල සංඟ පරම්පරාවේ සංගරාජ හිමිියුරුත් පරනිර්වාණයට පත්වනත්. රහතන් වහන්සේලා අපවත්වීමට පත්වුනත් සංගරජ හිමියවරු ආදී ජතිවර ස්වන්පාදන් වන්සේලා රජුන් ස්වර්ගස්තුවත් මරණයට පත්තුවත් මැරුුණේ ශරීර පංචස්කන්දේ කුුණෝනේ පොලෝට ඒ ශරීර පංස්න්දේ. අත්තිගරු ජනාධිපතිතුමනි මේ කිසිවෙක් සිතිියුලින් මේදුනේ නැෑ උන්ගේ ආත්මෑන් සෙරිසරනවා අවශ්‍ය නම් තව දුරටත්මම මේ විදිට උබලා පසු පසෙන්නේෙ නෑ කල්ල යුතු දේමම කරනවා හැකි ඕනම දෙයකින් අතරගන්න සිංහල ජාති අත්‍රට සම්බුද් ශාසනයක්ත් වෙනුවෙන් කළ යුතු දේ කරනවා. කර පෙන්නවා ඔරොට සි දඩ්වා ධන්තදාාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සුව සූහාර දහසක් ධර්මය ස්පර්ශ වූ සඳුන් සූද මුකේ යටිවාම දළදාල් සියසින් දැ වැඩපුදා ගැනීමට අධිෂ්ඨානකර එකම පූජනය උතුන්ම ගරුමේ ඔබලා කියන වැඩි හිටිය අට සලකන්න කියලා ඒහම් අපිට වන්නින්ට දළදාගෙන පරපුර ඝාතනය කිරීම දසාධාරණය ඒද වැඩි හිටි සැලකීම මෙ හොයන්න හොයන්න බලලෝබී මතා අදහස් රජවීමක් තුළ අදාපි සාශ්‍රරන ජාතියයක් බවට පත්වෙලාති. බලලෝබිත්වය නවා හොයන්න නැටිනම් මම ඔබටවත් ඒ යන්නේ ගෝටාබේ රජ පක්ෂ ජනාධිපති තු ඔබටවර අගම තිටවත් ශ්‍රිවිද හමුදා පතිවරටක් නීති පපතිවරටත් මට කළ හැකි දෙයක් නෑ මොකද දන්තධාතුන් වහන්සට මේ වෙන කොටත් මගේ මුළුසාරිර පංචස්කන් දෙව පූජ කර හමරයි. මමමගේ ජීවිත පරිතයෙන් කටයුතු කරලා දෙෙන්නේ උතුම් දන්තධාතුන් වහන්සේ වෙනුවෙන්මයි මාගේ ඇගේ දුවන්නේ මහා සම්මත රාජපරම්පරාවේ මහාසම්මත මේගවාහන ආකාසචාරි මකාදේව ඔක්කාක ශක්ක්‍ය වන්සික ගෞතුුම් බුදුපාණන් වහන්සේගේ පිය පසले ම මේ රට යහපතගේන තැනට මට කටයුතු ඉඩමං ඇහුරුවොත්. මම කායික්වත් වෛර කරන්නේ ඉරිසය කරන්නේ හැබැයි එකම දෙයක් කන්න මේගේල මගේ දෑතින් කපලා උතුම් දන්තධාතුන් වහන්සේට මල් පූජාකන්න පූජාසනයට මම පූජාකරන එක මට කරන්න පුළුවන් දැනට මගේ ජීත න් දන්තදාතු වහසර පූජටල හමර මැරෙන්ඩ බයි ඉවත්වෙන කෙනෙක් නෙමේ මම කියන්නේ නෝපන් පරපුරේ උරුමය සතාගත අධිස්ථානය ආරක්සා කරන්න බැරිනං බොරු බේගල් ඇදගහරගෙන සම්බුද්ධ ශාසනය මත දිවරලා බොරුවෙන් වංචාවෙන් බලය ගඩ නගාගණඩ උත්හගන්න වනවා මේ සියල්ල සිදුවනේ මේ සූරය දිවිරාජුත්තමයන් වහන්සේගේ කියරණ යට සසිියල්ලුව කටයුතුකන් සිදුවනේ චන්ද්‍රදී විරාජුත්තමන් වහන්සේකිරණයට මේ සියල්ල සිදුවනේ අඩ හෝරාවක් අඳුරේ මේ සියල්ල සිදුවනේ සූරය කදම්බෙන් රස්මුණ වඩ හෝරාවක් ආලෝකේ මේ සියල්ල දැක බලාගෙන හිටපු මහා විශ්වෂක්තියක් මා වට සක්සි ධර්මින් මේ නිවැරදි කරීමට කටයුතුගන්නවා ඔබලාට අවැසි නැත්තතම් මට කරටදය මම මඟග පෙන්න්නවන්නම්. පෙන්වන මගෙහි යෑම. ඔබට වඩාමේ රාජධානී දහයක් පාලනය කරපු රජවරු දළදා පවුලේ මතා දහස්හොලටයිකරු කරේ. ඒ නිසයි රාජ කියීය අධිකරන්නේේ තනතුරු කිරල්್ලි පම්පරාවට දුන්නේ ඒ නියි ීරල්ල රම්පා මාරික රජවරුන්ගේ ගම හෙසි තනතුරට ගත්තේ. ඒ නිසයි රජුගේ යුවරාජ තනතුර ීරැල්ල රම්පරಾಡ දුන්නේ. රජ පත්. දළදා පවුල අතර මවත් පියත් අතර තිබුණ වූ මහා බැඳීම ඔබට නොවෙයි සක්‍රයාගේ පුතා වයි මටවත් අධිරාජ්‍යවාදී නොවෙයි ඔවුන්ගේ සිතිවිලි පොරබදාගෙන මුළලු මහත් ලෝකම කරාශ වුණත් මහා සම්මත රාජ්‍ය සම්මත ක්‍රමවේදී දස රාජ දර්හමය යටපත් කරන්නත් බුදුන්ගේ දර්ශනය යටපත් කරන්නත් බුදුන්ගේ අධිස්ානයයටපත් කරන්න ක් කළ පෙරලංඟාවත් ඒකටඩක්නේ. අතිගරු ජනාධිපතිතුමනිි දුර්ලබෝ ලැබූ මනුස්සාත් භාවේ ඔබටත් සහ ඔබ පවුලට ඇතුළු බලය ඉන්න අඋුසිියලු දනාද යම්කිසි පිම් බල මහිමයක් විපාකදමය තිබෙනවා. ඒ පින රඳවාගන්නවාද විපාකදිී දිය කරපාහ කරහරිනවාවද කියයා ඔබලමතිරණය සහසක් මේ අහන දකින බලනස්වාසක් ශ්‍රී ලාංකිික ලෝකවාසී බෞද්ධ ජනතාවට මාන්‍යය තමාන ගෞරවනීය වාාරාදාතරනවා මේ සත්‍යවාදී දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ ගේපිය පසඥාති කෙරෙහි විශ්වාසය තබා අත්තැල් බැඳගන්න මේ ලෝකයේ පාලනය කර මහා සම්මත මුතුන් මිත්තන් සැදී පැහදිී තිබෙනවා ගුණ පූජා තැබීමේ නතුරර මෙය නිවැරදි කිරීමට මදන්න න්නේ පමණයි ඒ මග යන්න පංචසිීල්ල ප්‍රතිපත්වෙන් නිවැරදි දැක්මෙන් කටයුතු කරන්න සෑමසීලු දෙනට උතුම් දන්ත ධාතුන් වහන්සේගේ පේහිටයි රැකවරණයි ආශිරු ජයයි තිරවාන් සරන්නයි